අයිබෝවන් සුබ දවසක් ඒවා ආදනය දුවේ පුතේ ඔබ සම්බන්ධ වෙලා සිටින්නේ හතරශ්‍රේණි ඔන්ලයින් පාඩම් මාලාවේ 28 වැනි පාඩම සමගිනුයි. හොඳයි, අපි පාඩම ආරම්භ කරමු. හොඳයි, අපි එහෙමනම් ඔන්න අද දවසේ පරිසරයේ පාඩම ආරම්භ කරනවා. ඔබට මතකද අපි සාකච්ඡා කරමින් සිටියේ ආගණ්ඩ ආරක්ෂාව හා පරිස්සම, ඒ අනුව අපි පහුගිය සතියේ සාකච්ඡා කරා අනාරක්ෂිත ස්ථාන මොනවාද, අනාරක්ෂිත අවස්ථා මොනවාද කියන එක කතා කරා. ඊළඟට අනතුරකදී අපි කළ යුතු දේ කියලා කතා කරානේ. මෙන්න මේ මාතෘකාව, අද දවසේ මාතෘකාව බොහොම කාලීනයි. මේවා අලුතෙන් විෂය නිර්දේශයට එකතු වෙච්ච ඒවා, මේ කාලයට ගැලපෙන ඒවා. මේක විභාගයට නෙමෙයි, ජීවිතයට වැදගත්, ඔයාගේ ජීවිත ආරක්ෂාවට වැදගත්. විභාගයටත් ලකුණක් ගන්න පුළුවන් වෙයි. ආගන්තුක පුද්ගලයන් සමග කටයුතු කිරීමේදී සැලකිලිමත් වූ කරුණු. කවුද මේ ආගන්තුකයෝ කියන්නේ? අපි නොදන්න, අපිට නුහුරු, අපි හඳුනන්නේ නැති කණ්ඩායම් තමයි ආගන්තුකයෝ කියන්නේ. ඒ කියන්නේ නිවසට පිටින් ආපු කෙනෙක් වෙන්න පුළුවන්, ඔබේ පාසලට පිටින් ආපු කෙනෙක් වෙන්න පුළුවන්, ඔබේ වාහනේ ගමන් කරන අලුත් කෙනෙක් වෙන්න පුළුවන්, අන්න ඒ වගේ කෙනෙක්. ඔබ නොදන්න කෙනෙක් තමයි පුතේ ආගන්තුකයෙක් කියන්නේ. හැබැයි බොහෝ වෙලාවට ලංකාවේ නම් මේ ආගන්තුකයන්ට වඩා තමන් සමීප, තමන් දන්න, තමන්ට ළඟම අයගෙන් තමයි දරුවන්ට හානි සිද්ධ වෙන්නේ. හරි, එක නොදන්නා අය සමග ගමන් බිමන් යෑමෙන් වැළකීම. තමන් දන්නේ නැති අයත් එක්ක ගමන් බිමන් යනවා කියන්නේ මේ සමහරලාවට මේ ඔයාලා හිතනවා ඇති අනුරාධපුරයේ පොළොන්නරුව, එහෙම නෙමෙයි. මෙන්න මේ වගේ දේවල් වෙලා තියෙනවා. එක සැරයක් රූපවාහිනියේ මේ මාධ්‍ය හරහා ගියා ළමයි කඩේකට යනවා. කඩේකට ගිහිල්ලා බඩු ගන්නකොට ඒ කඩේට ආපු පිරිමි පුද්ගලයෙක්, තව අවුරුදු 14ක 13ක විතර පිරිමි ළමයෙකුට කඩෙන් ටොපි ටිකක් අරන් දීලා ඒ ළමයාව එක් කරගෙන යනවා. මුකුත් නැහැ, කඩෙන් චොක්ලට් එකක් අරන් දෙනවා. කඩේට ආපු අංකල් කෙනෙක් තමයි. කඩේට ආපු අංකල් කෙනෙක් ඒ මොනවද පුතේ ඕනේ කියලා අහලා ඒ කඩෙන්ම චොකලට් එකක් අරන් දීලා ළමයාව එක් කරගෙන යනවා. ළමයා නැහැ හොයාගන්න. දවස් දෙකකට පස්සේ ළමයාගේ මිනිය හම්බ වෙනවා. ළමයාව මරලා දාලා. හොයාගන්න අර කඩේ CCTV දර්ශනෝඩි. චොක්ලට් එකක් අරන් දෙනව දකින්න, එච්චරයි. චොක්ලට් එකක් අරන් දෙනව දකින්න. ඊට පස්සේ එක් කරගෙන ගියේ මේ පුද්ගලයා කියලා හොයාගෙන හොයාගෙන ගිහිල්ලා අවසානයේ මේ පුද්ගලයා අඩංගුවට අරගෙන ප්‍රශ්න කරාම තමයි දන්නේ. ඒ කියන්නේ ආගන්තුක පුද්ගලයා කියන්නේ ඒගොල්ලෝ. දැන් එයා සමහරලාට චොක්ලට් එකක් අරන් දීලා කොහෙට හරි යන්න කතා කරන්න ඇති. ගියා. ඔයා නොදන්න කිසිම කෙනෙක් එක්ක යන්න බෑ. දැන් මේ පන්තිය ආව කියන්නකෝ. ඔයා පන්තියකට ආවා. ඒ පන්තියට ආවහම ඔයාව එක් කරගෙන යන්න කවුරු හරි නොදන්න කෙනෙක් ඇවිල්ලා දිනවා. කිසිම වෙලාවක අපේ පන්තිවල අපි අම්මා තාත්තා හැරෙන්න වෙන කෙනෙකුට ළමයි දෙන්නේ නැහැ. අතරමැදි. ඊළඟට ඔයා මේ පන්ති හරිච්ච වෙලාවටත් අම්මා තාත්තා නොවන කිසිම කෙනෙක් එක්ක යන්න එපා. අපි හිතමු ඔයාගේ හොඳම යාළුවෙක්ගේ අම්මා කෙනෙක්. තේරුණාද? ඔයාට කියනවා පුතේ අද අම්ම එනවා, අම්මා මේ එන්නේ නැහැ කිව්වා, යන්ද? එතකොට ඔයා කරන්න ඕන කාරණා දෙකක්. එක, අපිව දැනුවත් කරන්න. ඔව්, එහෙම නැත්නම් ඔයාගේ ක්ලාස් ටීචර් ඔයා ඉන්න තැන ඒක වැඩි හිටියව කවාරි දැනුවත් කරන්න. අද අපේ අම්මා ඇවිල්ලා නැහැ, මේ ඇන්ටිත් එක තමයි මම යන්නේ කියන එක දැනුවත් කිරීම. දෙවෙනි කාරණේ, ඔයාට තවදුරටත් තහවුරු කරගන්න ඕන නම් ඒ ඇන්ටිට හරි අංකල්ට හරි කියන්න, අනේ අංකල් මට අම්මට කෝල් එකක් අරන් දෙන්නකෝ කියලා කියනවා. ඊට පස්සේ ඔයාට කෝල් එකක් අරන් දෙනවා. අයියා අරන් දුන්නාම අම්මේ ඔයා දෙන්නේ නැද්ද, මම මේ ඇන්ටිත් එක්ක ගෙදර ඉන්න ඕනද කියලා අහනවා. එච්චරයි. එතකොට අම්මා දන්නවා මෙයාත් එක්ක එනවා කියලා. දැන් ඔය ලංකාවේ බොහොම පරණ කතාවක් තමයි මේ මතුගම සමන් කුමාර. මතුගම සමන් කුමාර කියන කෙනාගේ මේ ගෙල මිරිකල මරලා දැම්මා. එයාව මැරුවේ කවුද කියලා දන්නවද? එයා මතුගම සමන් කුමාර කියන්නේ අගලවත්ත ප්‍රදේශයේ ජීවත් වෙච්ච හොඳ ව්‍යාපාරිකයෙක්ගේ පුතේ. අගලවත්ත මිහිඳු විද්‍යාලයට තමයි මට මතක විදිහට ගියේ. මේ ව්‍යාපාරිකයාගේ පුතාව මැරුවේ ඒ ව්‍යාපාරිකයා ගාව වැඩ කරන කෙනෙක්. එයාගේ කඩේ වැඩ කරන කෙනා. මොකද ළමයා ඉස්කෝලේ ඇරිච්ච වෙලාවට එක් කරගෙන ඉන්න යන කෙනා. ඉතින් එයාගේ මොකක් හරි එයාගේ මුදලාලිත් එක්ක ඇති වෙච්ච පෞද්ගලික තරහකට එයා ඉස්කෝලේ ගාවට ගිහිල්ලා කතා කරා මේ පුතේ අද තාත්තට එන්න විදියක් නැහැ යම් මාත් එක්ක කියලා. ඉතින් වෙනද කඩේ වැඩ කරන එක්කෙනානේ. මෙයා බයිසිකලෙට නැග ගියා. එයාව අරගෙන ගිහිල්ලා ඔන්න ඔය මේ කොහෙද කන්දක හිර කරලා, ගල් එනක හිර කරලා
මැරුණට මහිතන බෙල්ල හිර කල්ල මැරුණට පස්සෙ තම හම්බුණේ. පවස අවසාන ඔක්කොම හොයාගත්තට පස්සේ මේ අත්තඩංගුවට ගත්ත වැරදි කාර්යය. හැබැයි තමන්ගේ කඩේ වැඩ කරපු කෙනා තම මැරුවේ. ඒ නිසා ආගන්තුක පුද්ගලයෝ කියන එක අයත් එක්ක කටයුතු කරන්න එපා, ගමන් බිමයි යන්න එපා, නොදන්න අය එක්ක. නොදන්න අය දෙන ආහාර වර්ග ගන්නත් එපා. සමහර වෙලාවට ওই කෝච්චිවල බස්වල එහෙම යන කට්ටිය මේ කෑම වර්ග දෙනවා. කෑම වර්ග දෙනවා, බීම වර්ග දෙනවා. බිව්වට පස්සේ 100 නැති වෙනවා. කෑවට පස්සේ 100 නැති වෙනවා. කෝච්චිවල මෙහෙම වෙනවා. මොන කෝච්චිය හොඳට කතා බහ කර කර ගිහිල්ලා බොහොම හිතවත් වෙලා ඉතින් ඔන්න ඔයාලා මොනවා හරි කනකොට බිස්කට් එකක් නම් එයාටත් දෙනවා. ඊට පස්සේ යත් එක් කනෝ. ඒගොල්ලෝ තමාරලාට කේක් කෑල්ලක් අපිට දෙනවා. අපිත් ඒක කනෝ. මුකුත් නෑ හැබැයි. මුලින් දෙන්නේ කේක් කෑල්ලක්. කිසි ප්‍රශ්නයක් නෑ. ගැටලුවක් නෑ. ඊට පස්සේ ආපහු තව ටික දුරක් යනකොට ඔන්න අරයා අර මොකක් හරි තව එකක් අරගෙන කනවා. පෙර කෑල්ලක් කනවා. කන ගමන් ඔන්න අපිටත් දෙනවා. අපිත් කනවා. ප්‍රශ්නයක් නෑ. දැන් ඉතින් බොහොම සමීපයි අපිත් එක්ක බොහොම සුවදශීලී. ඊට පස්සේ ටීකින් ඔන්න ගන්නවා එයාට අවශ්‍ය බීම බෝතලේ. අරගෙන ඉතින් මොකද කරන්නේ? බීම ටිකක් තියෙනවා බොමුදු කියලා අහලා අපිටත් දෙනවා. දැන් ඉතින් අපි බීම එක බොනවා. ටේකින් ඕන් 100 නැතුව වැඩිලා. ඇහැරෙනකොට මොකද? පර්ස් එකයි ඇත්ත අතේ කනේ කරේ තිබිච්ච ඔක්කොම සුද්ධ කරලා ගිහිල්ලා. ඇයි? කෑම බීම කිසිම දවසක නොදන්න කෙනෙක් දෙන කෑම බීම කණ්ඩිපා. හරිද? ඊළඟට නොදන්න අයගේ වාහනවල නගින්නත් එපා. දන්න කෙනෙක් ගෙවුණත් ඔයාට පාරේ නතර කරලා වාහනයක යන්න කියලා කතා කරාට ළමයෙක් නෙවෙයි නගින්න එපා. දවසක් මම මගේ යාළුවෙක් ගෙදර ගියාට පස්සේ මගේ යාළුවා ගෙදර හිටියේ නැහැ. ඊට පස්සේ මම එතනින් එනකොට නතර කරලා මේ එයාගේ එතන පාර ගාව විස්තරහනකොට මම ඇත්තටම අඳුරන්නේ එයාගේ පුතා ගෙන් අහලා තියෙනවා. ඉස්කෝලේ 9 විතර ළමයි. ඊට පස්සේ එයා මාත් එක්ක කතා කරලා මම එව පුතා කොහෙද යන්නේ මම ටවුන් එකට යන්න කිව්වා. මාව දැකලවත් නැහැ. ඊට පස්සේ මේ මම කිව්වා මාත් ටවුන් එකට යනවා ගන්න ආ යංකල් යනවාද කියලා එවම ඔව් කියලා මගේ වාහනේ නැග්ගා. මං එවලෙම මගේ යාළුවට කෝල් කරලා ෆෝන් කෝල් එකක් අරගෙන මං කිව්වා මේ පුතා මාත් එක්ක යනවා ආච්චිලාගේ ගෙදර. මං එතෙන්දී බලාපොරොත්තුනේ සමහරලාට මෙයා ගෙදරට නොදන්නවා යන ගමනක්ද දන්නේ නැහැ. හරිද? ඊට පස්සේ මේ ආ වූ පුතා ආවා ඔයා කම් කියලා මට විස්තර කළා. එහෙනම් ආච්චිලාගේ ගෙදරට එක් කරගෙන යන්න අහවල් තැනින් බස්සන්න එහෙම කියලා මට කිව්වා. ඉස්කෝලේ 9 විතර ළමයි. හැබැයි මම බස්සේ වාහනේ යන ගමන් කිව්වා පුතා ඔයා මගේ වාහනේට නැග්ගට මේ විදියට වාහනවලට කවදාවත් නගින්න එපා. දැන් මම එයාගේ තාත්තයි මායි එකපන්ති ඉගෙන ගත්ත නිසා හොඳයි. හැබැයි ඒ ළමයා පළවෙනි වතාවට මාව දැක්කේ. දැකලා මගේ වාහනේ කිලෝමීටර් 8ක් 10ක් යන නැග්ගා. ඒ කොච්චර වුණත් ඔයා නොදන්න කෙනෙක්ගේ වාහනයකට කවදාවත් නගින්න එපා. හරිද? ඊළඟට නොදන්න අය සමග අන්තර්ජාලය හරහා සම්බන්ධතා නොවීම. ඒ කියන්නේ මොකද්ද? ඔය WhatsApp group දේනවද? group තියනවා. ඊළඟට Facebook සමාජ මාධ්‍ය ජාලා තියෙනවා. ඔය තියෙන එක එක ඒවා අන්න ඒවයි ගොඩාක් අය තමන් නොදන්න කඩියත් එක්ක සම්බන්ධ වෙලා ජාලය ගොඩ නගාගෙන සමහර වෙලාවට සල්ලි ටික නැති කරගෙන තමන්ගේ ජීවිතය නැති කරගත්ත අය ඉන්නවා. ඒ කියන්නේ අන්තර්ජාලය හරහා සම්බන්ධතා ගොඩ නගාගෙන ඒවා වැඩි දියුණු කරගෙන තමන්ගේ සල්ලි ටික නැති කරගෙන දේපල නැති කරගෙන අවසානයේ සියදිවි නසාගත්ත අවස්ථා තියෙනවා. කිසිම කෙනෙක් අන්තර්ජාලය හරහා සම්බන්ධ කරගන්න එපා තමන් දන්නේ නැති. හරිද? දැන් විශේෂයෙන් සමාජ මාධ්‍ය දාලවල Facebook කියන්නේ ඒක එහෙම සම්බන්ධ වෙන්න එපා. ඒකේ මේ ඇත්තටම දැන් එක සැරයක් මේ පෙනී සිටින්නේ වෙන අයගේ නමින්. ඔයා දන්නේ පහුගිය කාලයක ලංකාවේ පොලිස්පති කෙනෙක්ගේ ලංකාවේ ප්‍රසිද්ධ පොලිස්පති කෙනෙක්ගේ නමින් සමාජ මාධ්‍යවල පෙනී ඉඳලා වෙන කෙනෙක් ලොකු වංචාවල් ප්‍රමාණයක් කරලා අත්දැකීම් උගුණ ගත්තා. එයාගේ ෆොටෝස් දාලා එයා විදියට කටයුතු කළා. එහෙම ගනුදෙනු කළා. ගොඩාක් ලොකු වංචනිකයෙක් එහෙමයි ඉන්නවා ඈ. ඒ නිසා දැන් ඕන කෙනෙකුට ඒකේ ෆොටෝ එක මාරු කරන්න පුළුවන්. මාරු කළා එයා විදියට ඉන්නවා. ඒ නිසා තමන් නොදන්න කෙනෙක් එක්ක සමාජ මාධ්‍ය දාලා හරහා අන්තර්ජාලය හරහා සම්බන්ධ කරගන්න එපා. ඊළඟ තනියෙන් ගෙදර ඉන්නව නම් හොඳ අවධානයෙන් ඉන්න. ගෙවල් දොරවල් ගෙදර දොරවල් වහගෙන ජනෙල් වහගෙන ඉන්න ඕනේ. අම්මා තාත්තා නැත්නම් කවුරු හරි ගෙදරට ඇවිල්ලා කතා කරාට එකපාරට දොර අරින්න එපා. ජනෙලේ ඇරලා බලන්න. ආ කොච්චර දන්න කෙනෙක් වුණත් ජනෙලේ ඇරලා බලලා අංකල් තාත්තට මං කෝල් එකක් දෙන්නම් නැත්නම් අම්මට කෝල් එකක් දෙන්නම් චුට්ටක් ඉන්න කියලා එයාව එළියෙන් තියෙනක තමයි හොඳ සමහරලාට අමුත්තා තරහ වෙයි. නමුත් අමුත්තා ගෙට අරගෙන ඔයාට ඊට වඩා දෙයක් වෙන්න පුළුවන් නේ නොදන්න කෙනෙක්. කවදාවත් අම්මලා තාත්තලා නැතුව දොරවල් අරින්න එපා. ගෙවල් ඇතුලේ ඉන්න ඕන. තනියෙන් ඉන්න ඕන. හරි. ඊළඟට රාත්‍රියේදී පාළු ප්‍රදේශවල හා තනිව ගමන් යෑමෙන් වළකින්න. රැට පාළු රැට මේ
දැන් එකසරයක් මේ ඒත් මෙන්න මේ මේ ගම්පහය මට නම කියන්න බෑ මේ ගම්පහවට පුංචි ගෑල් ළමෙක් මේ මේ මරලා දැම්මා හරිද ඒ මරලා දැම්මේ එයාගේ ගෙදර ඉඳලා එකම වත්තේ ගෙවල් දෙක එයාගේ ගෙදර ඉඳලා ආච්චිලාගේ ගෙදරට යනවා දැන් එයාගේ ගේ ඉඳලා ආච්චිලාගේ ගෙදරට පේන දුර මීටර් 100ක් විතර මෙහෙම ඇවිදගෙන යනවා එයාගේ ගෙදර ඉඳලා ආච්චිලාගේ ගෙදරට යන අතරතුර මැදදී අර පුද්ගලයෙක් අර ටක් ගාලේ ළමයා වල්ලගත්තා දැන් මේ මේගොල්ලෝ හිතුවේ මොකද අම්මයි තාත්තයි හිටුවා ආච්චිලාගේ ගෙදර කියලා ඇයිද යනවලු හැමදාම ටීවී බලන්න ආච්චිලාගේ ගෙදරට ඉතින් දැන් මෙහි 8ට විතර ගියා ආච්චිලාගේ ගෙදර කියලා හිතාගෙන අම්මයි තාත්තයි ඉතින් සාමාන්‍ය විදිහට වැඩ කරගෙන ගියා ආච්චි අම්මයි සීයිටුව මොකද දන්නේ නැද්ද ළමයා ආවෙත් නැහැ ඉතින් සමහර දවසට එන්නේ නැහැ නේද ඉතින් අද ගෙදර ඇති ඉස්කෝලේ වැඩක් අත්ද කියලා හිතුවා දැන් නිදා ගන්න කිට්ටු වෙලා රෑ 9ට 10ට විතර අම්ම කතා කරනවා ළමයාට එතකොට ආච්චි අම්මල් කියනවා මෙහි ආවේ නැහැ කියලා ඇයි නැත්තේ දැන් ගොඩක් වෙලා ආවිල්ලා නැහැ පොඩ දෙපැත්තෙම හොයනවා නැහැ හොයා ගන්න බැරි වෙනවා ළමයා නැහැ මං හිතන්නේ දවස් 4කට 5කට පස්සේ වෙල්යායක තිබිලා මලසිරු රාම වෙනවා පුංචි ගෑනු ළමයෙක්ගේ. නම කිව්ව සෙනින් ඔයාලා දන්නෝ. හරිද? මොකද තමන්ගේ ගෙදර ඉඳලා ආච්චිලා ගෙදරට යන අතරමැදි තමයි මේ පැහැර ගැනීම සිද්ධ වෙන්නේ. හරිද? සමහර වෙලාවට පාළු ප්‍රදේශවල රැටවත් එහෙම යන්න එපා. එළි තනියෙන් යන්න එපා කියන එකයි මේ කියන්නේ. එළියට බහිනකොට වුණත් වටපිටාව සෝදිසි කළා හොඳ අවධානයෙන් ඉන්න. හරි? ඒකයි ඒ කිව්වේ. එහෙනම් ආගන්තුක පුද්ගලයන් සමග කටයුතු කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු තමයි ඔය අපි කතා කරේ. ඊළඟට අපි කතා කරන්නේ විවිධ රැකියාවල නිරත වන අය ආරක්ෂාව සඳහා කරන දේවල්. ඒ කියන්නේ ආරක්ෂාව රැකියාවත් එක්ක සම්බන්ධයිනේ. සමහර රැකියාවල සමහර කටයුතු වලදී මේ ආරක්ෂිත උපකරණ පාවිච්චි කරන්න වෙනවා. මේ බලන්න ක්‍රිකට් ක්‍රීඩකයා හිස්සසුම් අත්සසුම් මහා පාවරණ දෙකල් දිනවද? ක්‍රිකට් ගහනකොට මේ කැප් එකක් දානව නේද? අත් ආවරණ පාවරණ මුළු ඇඟම ආවරණය කළ දින අර ලොකු බෝලයක් නෙවිල්ල වදින්න ඕක වැදුනොත් මේ ඇඟේ ඇට කැඩිලා යනවා. හරිද? ඒ නිසා මුළු ඇඟම ගාඩ් කරලා තමයි ක්‍රිකට් ගහන්නේ. ඔයා මම්මී කියන්නේ අර මේ අර ක්‍රිකට් මැච් වලට ගහන බෝලේ අර රබර් බෝලේවත් මේ ටෙනිස් බෝලේවත් නෙමෙයි ඈ. ලෙදර් බෝල අන්න රයිට් ලෙදර් බෝල බරයි නේ. ඔව් ඒක අර බැට් එකෙන් ගහනකොට ඇහෙනවා ටග් ගාලා සද්ද එනවා. ආ දැන් ඔය අපි ගහන මොනවාද මේ මොනවාද ටෙනිස් ගහන බැට් එකකින් ලෙදර් ගැහුවොත් එහෙම බැට් එකට බෝල් දෙකයි වදින්නේ බැට් එක කඩලා විසි වෙනවා නේද ආ ලෙදර් ගහන්න වෙනම එතකොට ඒවා මේ බැට් එක කැඩෙනවා නම් ඇඟේ වැදුනොත් මොනවා වෙයිද ඒ නිසා එයා අනිවාර්යෙන් ආරක්ෂිත උපකරණ පාවිච්චි කරනවා ඊළඟට කළු ගල් කඩන්නා කියන්නේ ඔය මොනවාද මේ කළු ගල් වැඩපොළවල් තියෙනෝනේ ඒවයි පොඩි පොඩි ගල් කඩනවා අර කලක් උඩ තියලා ඔහම ඔහම තලතලා ගල් කඩනවා එතකොට මේ කළු ගල් කඩන එක්කෙනාගේ සමහරලාට පුංචි පුංචි ගල් වතුර ඇවිල්ලා කකුල් වල අත්වල වදින්න පුළුවන් ඒ නිසා සාමාන්‍යයෙන් එයා ඔය අත් ආවරණ පා ආවරණ වගේ වදිනවා මොකද ගල් කෑලි වැදුනොත් එහෙම අතපය කැපෙන්නත් පුළුවන් හරිද ඒ ගල් කෑලි කරලා විසෙනකොට කැපෙනවා පෑගුණොත් කැපෙනවා ඊට අමතරව එයා ඉතින් ගල් මිටියයි ගල්මිටිය ගල්කටුව පාවිච්චි කරනවා නැත්නම් ඉතින් ගල්මිටිය ගල්කටුව සකස් කරලා දින්නේ ඒ වැඩේට. ඔය වෙන සාමාන්‍ය මිටි වලින් ඒ වැඩේ කරන්න බෑ. හරිද? අතර කළු ගල් කඩන්නත් ආරක්ෂිත උපකරණ පාවිච්චි කරන කෙනෙක්. ඊළඟට පොලිස් නිලධාරියත් එහෙමයි. ආගන්නකෝ. එයාගෙත් ආරක්ෂිත ඇඳුම් කටලා තිනවා. මතක තියාගන්න. නිල ඇඳුම් අඳින හැම කෙනෙකුටම නිල ඇඳුම ආරක්ෂිත උපකරණයක්. උදාහරණයක් ඇරෙයිද පොලිස් නිලධාරියට හොඳ ආරක්ෂිත උපකරණයක් තමයි මොකද්ද? නිලැඳුම යුනිෆෝම් එක ඇයි ඒ අපි දැන් හිතන්නකෝ දැන් මම පොලිසිය කෙනෙක් කියලා හිතන්නකෝ මම බස් එකේ යනවා මම බස් එකේ යනකොට කවුරු හරි ගහ ගන්නවා මම එතෙන්ට මැදිහත් වුණාම ඔයා කවුද ඔයා අයින් වෙන්න කියනවා සමහරවිට මම වැඩිපුර ඕනට වඩා කතා කරන එක මටත් ගහන්නේ ගහයි හැබැයි මම යුනිෆෝම් එකක් ඇඳලා බස් එකේ යනවා එතන දෙන්නෙක් ගහ ගන්න හදනවා මං කතා කරොත් මොකද කරන්නේ අරගොල්ලෝ මට ගරු කරනවා. ඒ ගරු කරන්නේ පුද්ගලයාටද නිල ඇඳුමටද? නිල ඇඳුමට. මතක තියාගන්න නිල ඇඳුමක් කියන්නේ හැම වෙලාවෙම ආරක්ෂිත උපකරණයක් වෙනවා. ඔබට ලැබිලා තියෙන හොඳ ආරක්ෂිත උපකරණයක් මොකද්ද? පාසල් නිල ඇඳුම.
ඔයාට ස්කෝල නිල ඇඳුම කියන්නේ ඔයා පාසල් දරුවෙක් විදිහට හරිම සුරක්ෂිත ඇඳුමක්. ඒ නිසා තමයි පාසල් නිල ඇඳුමක් පාවිච්චි කරන්නේ. දැන් කොච්චර ආරක්ෂිත කියනවා නම් මං කියන්නම් එක සැරයක් අපේ ස්කෝලේ වෙච්ච වැඩක්. දෙකේ පන්තියේ ළමයෙක් කොහොම හරි ටීචර්ගෙන් අහලා ටොයිලට් එකට යනවා කියලා මේ ළමයා ඔය දැන් සිකියුරිටි ඇන්ටි කියන්නකො සිකියුරිටි කෙනෙක් උනන් නිතරම ගේට්ටුවේ නැහැ හදිස්සියේ ටොයිලට් එකට හරි යන්න වෙනවනේ. අන්නේ වෙලාවක් බලලා ගේට්ටුවෙන් එළියට පැනලා. පැනලා පාර දිගේ යනවලු ගෙදර යන්න. හරිද? දැන් ඉස්කෝලේ ගාව ඉඳලා කිලෝමීටරයක් විතර ඈතින් දෙකේ පන්තියේ ළමයා යුනිෆෝම් එක ඇඳගෙන ඇවිදගෙන යනවා. එතන හිටිය අය කල්පනා කරා උදේ 8:00 විතර මේ ස්කූල් යුනිෆෝම් එකක් ඇඳගත්ත ළමෙක් 8:00 විතර දෙකේ පන්තියේ ළමෙක් මෙහෙම පයින් යන්නේ ඇයි? දැන් යුනිෆෝම් එකක් ඇඳගත්ත ළමෙක් නෙමෙයි නිකන් යුනිෆෝම් එක නැතුව ගියා නම් කවුරුත් ගරන් ගන්න. ඇයි ඒ? මේ කිට්ටුව පාත ළමෙක් වෙන්නේ නැති කඩේට යනවා වෙන්නේ නැති. නැතනම් ආච්චිලා ගෙදර කොට හරි එහෙමනේ. දැන් ඔයාලා පාර යනකොට කොහෙද යන්නේ කියලා අහන්නේ නැහනේ. නේද? යුනිෆෝම් එකක් ඇඳගත්ත ළමෙක් 8:00 විතර ඊට පස්සේ එතන හිටපු එක පුද්ගලයෙක් ළඟට ගිහිල්ලා බලනකොට ස්කෝල් ලාංඡනෙන් ස්කෝලේ අඳුරගත්තා. ළමයාත් එක්ක කතා කරා. ළමයා බය නැතුව කතා කළා. කොහෙද යන්නේ? ගෙදර යනවා. මං ගෙදර යනවා කියලා කිව්වා. ඊට පස්සේ ඉන්න පුතේ අපි ගෙදර එක් කරගෙන යන්නම් කියලා එතන අංකල් කෙනෙක් බාර අරගෙන ඉක්මනින්ම කොහොමාරි මගේ දුරකථනේ හොයාගේ අංකේ තියෙන්නේ නැති එතන කතා කළා. මට කිව්වා සර් මේ සර්ලගේ ස්කෝලේ ළමයෙක් අපේ තාත්තා කෙනෙක් කතා කරේ පරණ හිටපු තාත්තා කෙනෙක් සර්ලගේ ස්කෝලේ ළමෙක් දැම්මන් ගාව ඉන්නවා. මේ ළමයා මේ සර් මේ ආවල් තැන ඉන්නේ. මේ ළමයා ගිහිල්ලා මේ යන්න. ඊට පස්සේ විදුහල්පතිතුමයි එවකට හිටිය විදුහල්පතිතුමයි මායි වහාම මොටර රථයෙන් නැගලා පිටත් වෙලා කිලෝමීටර් එකක් විතර දුරින් ඒ තැනට ගියා. යනකොට ළමයා ඇත්තටම ගෙදර කිරිඳිවල ළමෙක්. පයින් යනවා ගෙදර යන්න. අම්මත් එක්ක මේ කියන්නේ ඉස්කෝලේ ඉන්න බෑ කිව්වා. බෑ කියලා අම්ම බලෙන් ගෙනහලා දැම්මා. ගෙනහලා දාපු නිසා මේ ඉස්කෝලෙන් පැල්ලා ගෙදර යනවා. යන්න පුළුවන්ද ගම්පහ ඉඳලා කිරිඳි වලට ළමයෙකුට? බෑ. ඒ ළමයාව ආරක්ෂා කරේ මොකද්ද? නිල ඇඳුම. පාසල් දරුවෙකුට හොඳ ආරක්ෂාවක් නිල ඇඳුම. පොලිස් නිලධාරියට හොඳ ආරක්ෂාවක් නිල ඇඳුම. ඊළඟට එයාගේ ආරක්ෂිත ආවරණ, ඒ කියන්නේ හිස් වැසුම්, බෙල්ට් එක, ආයුධයක් තියෙනවා පොලිස් එක්ක නඩ දැකලා තියෙනවද? ඔය රාජ මේ බෑ මොනවාද ඔය පාරේ ට්‍රැෆික් කියලා කියන්නේ අපි. ඒගොල්ලෝ අඳුරගන්නේ කොහමද? සුදු පටියක් තියෙනවා. දැකලා තියෙනව නේද? ඒගොල්ලෝගේ අනිවාර්යෙන් ඉනේ තියෙනවා මොකද්ද? තුවක්කුවක්. ඒ කියන්නේ පිස්තෝලයක් කියලා කියන්නේ පැති ආයුධයක්. සාමාන්‍යයෙන් ඔය මාර්ග රාජකාරී වල නිරත වෙන අය පැති රාජ පැති තුවක්කුවක් නැත්නම් ආයුධයක් පාවිච්චි කරනවා. ඒ කියන්නේ පිස්තෝලයක් පාවිච්චි කරනවා හදිසි අනතුරක් හොරකමක් වංචාවක් වුණොත් අල්ලගන්න. හරි? ඊළඟ සුදු පැහැති හෙල්මට් එකක් ඒගොල්ලෝ පාවිච්චි කරනවා පාරේ ඉන්න කට්ටිය. දැකලා තියෙනව නේද? ත්‍රේ මේ හැම දෙයක්ම මොකද්ද? ආරක්ෂිත දේවල් ඒගොල්ලන්ට. නිලැඳුම එතකොට පොලිස් නිලධාරියට අමතරව තියෙනවා තව කාඩ තියෙන්නේ පියුම්ට තියෙනවා. ඒ කියන්නේ තැපැල් කරුට තියෙනවා නිලැඳුම. හෙදියට තියෙනවා නිලැඳුම. නේද? ඒ නිසා නිලැඳුම කියන්නේත් ආරක්ෂිත දෙයක්. ඊළඟට වැල්ඩින් කාර්මිකයා. වැල්ඩින් කාර්මිකයා කියන එක නේද දැකලා තියෙන දේ යකඩ පාසනවා. එයා අර මෙන්න මේ මේකින් ඔහොම බලාගෙන නේද? වැල්ඩින් මේ කරන්නේ. ඒකේ තියෙනවා කළු පාට වීදුරුව දැකලා තියෙනවද? ඒ කළු පාට වීදුරුවෙන් තමයි අර අධික මේ දීප්තිය සහිත ස්ථානයේ දිහා බලන්නේ. හරි? එතකොට ඒකෙන් ඇහැට හානිය වෙන එක වළක්වනවා. ඒක ආරක්ෂිත උපකරණයක්. ඒකෙන් බැලුවේ අර වැල්ඩින් ගොඩාක් ලොකු ආලෝකයක් දෙන එකක් දැකලා තියෙනව නේද? ඒක දිහා මේ සාමාන්‍ය ඇහෙන් බැලුවොත් පුතේ ගොඩක් වෙලා බලන් හිටියොත් මේ ඇස් වලට හොඳ නැහැ. ඒගොල්ලොන්ගේ භාෂාවෙන් නම් මං හිතන්නේ ඒකට කියන්නේ ආක් එක කියලා. නමුත් ඒක මේ ගොඩාක් මේ අධික දීප්තියට නිරාවරණය වුණොත් සමහර වෙලාවට රෝවල් ගත කරන්නත් වෙනවා. හරිද? ඒ කණ්ණාඩි කැලෙන් බලාගෙන තමයි ඒගොල්ලෝ පෑසුම කරන්නේ. ඒකට කියන්නේ හෑන්ඩ් සීල් කියලා. මොකද්ද උපකරණේ? හෑන්ඩ් සීල්. ආරක්ෂිත උපකරණයක්. හෑන්ඩ් සීල්. හරිද? එතකොට එයා ඔය හෑන්ඩ් සීල් කියලා උපකරණේ දාලා තියෙන එකට. ඊළඟට එයා අත්දැසුම් හිස්සසුම් ආවරණ පත්තා මේ අත්ආවරණ පාවරණ ඔක්කොම පාවිච්චි කරනවා. ඊළඟට ඇඳුම් මසන්නා මේක විභාගය ආවා. ඇඳුම් මසන්නා කියන්නේ සන්නාලියා. එයා පාවිච්චි කරනවා දිදාලේ කියලා එකක්. දෙකලා දිනවා දිදාලේ. ඔයාලා මේ අර YouTube එකේ පාඩම් ටික බලනවද? කොබාන්නේ YouTube එකෙන් පාඩම් බලනාය? මේකේ YouTube එකේ පාඩම් ටික දානවා ඔක්කොම බලන්න තමයි දාන්නේ. හතරේ පන්ති අය බලනවා පහේ පන්ති අඩු යත් පාඩම් දාන්න. පුරුදු වෙන හැමදේම YouTube එකෙන් පාඩම්ද බැලුවා නේද?
පරිසරය පාඩම YouTube එකට දීලා තියෙන්නේ. එතකොට ඔයාට තියෙන්නේ මේ බලන එකයි YouTube එකෙන්. හරිද? ලින්ක් එක group එකට දානවා බලන්න තියෙන. ඒකේ පෙන්නයි දිදාලේ කියන්නේ මේ ඇඟිල්ලේ ආරක්ෂාවට දාන එකක්. මොකටද? ඉන්දි කටුව ඇනිනවට. මොකටද? ඉන්දි කටුව ඇනිනවට දාන්නේ. විභාගයේ ගමන් දෙකක් ආවා. එක සැරයක් විභාගය ආවා. පහත සඳහන් උපකරණ අතරින් ආරක්ෂිත උපකරණයක් වන්නේ කියලා. ඊළඟට තව එකක් ආවා එක සැරයක්. දිදාලේ රූපේ දාලා මේ මොකද්ද කියලා ඇහුවා. ඒ නිසා ඕවා ඔක්කොම ආරක්ෂිත උපකරණ. ඔය අපි කතා කරේ විවිධ පුද්ගලයන් පාවිච්චි කරන ආරක්ෂිත උපකරණ. ඊළඟට අපි කතා කරන්නේ උපකරණ හා මෙවලම් වලින් සිදුවිය හැකි අනතුරු. උපකරණ හා මෙවලම් වලින් සිදුවිය හැකි අනතුරු. ගොයන් කපන පාගණ යන්ත්‍ර අහලා තියෙනවද? ඔව්, ගොයන් කපන්න යන්ත්‍ර සූත්‍ර තියෙනවා, පාගන්න යන්ත්‍ර සූත්‍ර තියෙනවා. ඕවයින් වෙන්න පුළුවන් අනතුරු. සමහරලාට ගොයන් කපන පාගණ යන්ත්‍ර වලින් අත්පා කැපීම අසුවීම වෙන්න පුළුවන්. ඒ කියන්නේ අත්පා හසුවීම. අත්පා යන්ත්‍රයට හසු වෙනවා, අත්පා කැපෙනවා, ඒ වගේ දේවල්. දැන් ඔය මට මතකයි එක සැරයක් අපේ පැත්තේ හිටියා එක්කෙනෙක්. එයා මේ බොහොම ප්‍රසිද්ධයි ගොයම් පාගන යන්ත්‍ර වලින් ගොයම් පාගන්න. එයා ඉතින් එනවා ගවම කට්ටිය කියනවා බය වෙන්න එපා, මිනිහා කොහොම හරි වැඩේ කරනවා. ඒක යන්ත්‍රයත් එක්ක එයා හොඳට වැඩ කළ උරුයි. කතා කර කර වැඩ කරනවා. එක දවසක් අපේ යාළුවෙක්ගේ කුඹරක අපි උදව්වට ගිහිල්ලා ඉන්න වෙලාවට එයා තමයි එයාගේ ගොයම් පාගන යන්ත්‍රේ වැඩ කර කර හිටියේ. ඊට පස්සේ මේ එකපාරට මහා ഘോഷාවක් ආවා, කෑ ගැහිල්ලක් ආවා, ලොකු කෑ ගැහිල්ලක්. ඒත් එක්කම ලේ හැමතැනම විසි වුණා. ලේ විසි වුණා. ඉතින් අපිට හිතා ගන්න බැරි නම් මොකද වුණේ කියලා අපි හිතුවේ මොකක් හරි ඒකට පැටලුණා කියලා. පස්සේ බලනකොට අරයා කතා කර කර කතා කර කර ගොයන් ඇතුල් කළා. එයාගේ අත ගිහිල්ලා අරකට. අත කපලා අයින් කරා. මෙතනින් කපලා අයින් කරා. හරිද? පෞගි දවස්වල මරණ මං අවමංගල කටයුතු වලටත් ගියා. ඒ කියන්නේ අපිට වඩා අවුරුදු 5ක් විතර වැඩමල් පුද්ගලෙක්. නමුත් අත කපලා අයින් කරන්න උනා. මේ අත චූටි චූටි කෑලි වලට කැඩෙන ගම මේ යන්ත්‍රය ඇතුළට ගියා. අත සමහරලාට ඒ විතරක් නෙවෙයි, සමහරලාට මැරෙන්නත් පුළුවන්. ඕවට අහු වෙලා තැලිලා යට වෙලා මැරෙන්නත් පුළුවන්. හරිද? දැන් ඒවා මතක තියාගන්න. මේ යන්ත්‍ර සූත්‍රات එක්ක වැඩ කරනකොට මැරෙන්න පුළුවන්. ඒ යන්ත්‍ර සූත්‍ර වල කොටස් වැදිලා, කොටස් වලට අහු වෙලා, යට වෙලා, කැපිලා, විදුලි සැර වැදිලා. මගේ යාළුවෙගේ අම්ම කෙනෙක් මැරුණා. මේ වී කොටන යන්ත්‍ර තියෙන්නේ වී මෝලකට විදුලි සැර වැදිලා. වී මෝලකට ලොකු විදුලියක් ඕනනේ. වී මෝලට ලොකු විදුලියක් ඕනේ. එතකොට මේ විදුලි සැර වැදිලා අම්ම මැරුණා. මමත් ආව මංගල කටයුතු වලට ගියා. හරිද? ඒ කියන්නේ ලොකු විදුලියක් ගන්නවා. ඒකට කොහොම හරි විදුලිය මොනවාරි හේතුවක් උඩ සම්බන්ධ වෙලා තිබුණා. මෙයා ගිහිල්ලා මෝල ක්‍රියාත්මක කරා. විදුලි සැර වැදුණා, මැරුණා. සමහරලාට මෝලට අත්පා අහු වෙන්න පුළුවන්, කැපෙන්න පුළුවන්, මැරෙන්නත් පුළුවන්. ඒවට අහු වෙලා තැලිලා අහු වෙලා මේ කෑලි කැඩිලා එහෙම වෙන්න පුළුවන් මේවා. හරි? ඊළඟට සාමාන්‍යයෙන් ඔය ලීරණ යන්ත්‍ර වලත් කැපෙන දැතිරෝධ තියෙනවා, දැකලා තියෙනව නේද? ඔහොම වේගෙන් කරගෙන ඔය දැතිරෝධයකට අහුනො කෑලි දෙකට කැපෙනවා නේද? ඒ කියන්නේ අත්පා කෑලි කැපිලා වැටිච්ච අවස්ථා තියෙනවා සමහර අයගේ. ඊළඟට ඒවයි අර ලී කොටවලට එහෙම යට වෙලා මිනිස්සු මැරිච්ච අවස්ථා තියෙනවා. ඇයි ලොකු ලී කොටනේ ඒවයි තියෙන්නේ? මොකක් හරි හේතුවක් උඩ විදුලිය විසන්දි වෙලා මොනවාරි වෙලා ලී කොටේ පෙරලා ආවිල්ලා ලී කොටේට යට වෙලා මැරෙනවා. දැන් මේ ගණේ මුල්ල පැත්තේ වුණා මෙහෙම වැඩක්. පාසලක කන්ද මෙහෙම පොඩි මේ පිට්ටනියේ මෙහෙම පල්ලෙහාට පොඩි මේ පල්ලමක් වගේ තිබුණා. ඒක උඩ ලොකු ලී කොටයක් තිබුණා. මේ ලොකු මෙච්චරක් විතර මහත ගහක් කපලා ලී කොටයක්. හරිද? ඒ ලී කොටේ තියලා තිබුණේ පොඩි අඩ කැලි දෙකක් තියලා තිබුණා. පල්ලෙහා ළමයි වාඩි වෙලා මොනවහරි සෙල්ලමක් හරි මොකක් හරි කරමින් හිටියා ළමයි දෙන්නේ. උඩ අර ලී කොටේ උඩ වාඩි වෙලා ළමයි හතර දෙනෙක් මෙහෙම පද්ද හිටියා. ඒ පද්දනකොට අර ලී කොටේ ලිස්සුවා. ලිස්සලා අර අඩේට උඩින් වැටිලා කන්ද දිගේ පල්ලෙහාට රෝල් වෙලා ආවා. පල්ලෙහා හිටපු ළමයාව ලී කොටේට යට වුණා, මැරුණා. ඉස්කෝලවල නම් කියන්න බෑ මේවත් සත්‍ය කතා. ගම්පහදු ස්ට්‍රීක් වෙච්ච කොළඹ ප්‍රධාන පෙළේ පාසලක අර පිට්ටනිය තලන එකට යට වෙලා ළමෙක් මැරුණා. පිට්ටනිය තලන ලොකු යකඩ රෝල් තියෙන්නේ. ඒ රෝලට ඒ රෝලකට යට වෙලා ළමෙක් මැරුණා. ප්‍රධාන පෙළේ පාසලක, පිරිමි පාසලක. ඒකයි කියන්නේ. හරිද? මේවා අපි හිතන්නේ නැති අනතුරු. ඒවට යට වෙන්න පුළුවන්, අතපය කැපෙන්න පුළුවන්, විදුලි සැර වැදෙන්න පුළුවන්, මැරෙන්නත් පුළුවන්. හරිද? මේ හැම තැනකම අනතුරක් තියෙන්නේ. ඊළඟට තනකොළ කපන යන්ත්‍ර. සමහර වෙලාවට
තනකොළ කපන යන්ත්‍රවල අර මෙහෙම මෙහෙම කපනකොට ඒක ඒ තලේ ගැලවිලා විස් වෙලා සමහරලාට කැපෙන්න පුළුවන්. කැපිලා තුවාල වෙන්න පුළුවන්. මේ අපේ සිස්ට්‍රෝමයිකේ අර කාපාක් එකේ තනකොළ කපන එක්කෙනා එක සැරයක් මේ දැන් එයා සාමාන්‍ය නියමිත කාලයට ඇවිල්ලා තනකොළ කපලා මට එයාම බල්ලා කියනවා මහත්තයා දැස දැන් නම් තනකොළ කපන්න හරි කියලා කාලේ කිව්වා මම ඔබ බං කියනවා ඔව් හරි එහෙනම් ඔය කපලා දාන්න කියලා. ඉතින් එයා ඒ වැඩේ කරගෙන ගියා. ඉතින් එක සැරයක් එයා මේ මම කතා කරනකොට අනේ සර් මේ එන්න වෙන්නේ දැන් මාස දෙකක් විතර වෙනවා මේ තනකොළ කපන මැෂින් එකේ තනකොළ යගරේ කියාව ඒක තනකොළ කපන මැෂින් එකේ දැත්ත ගැලවිලා ගිහිල්ලා වැදිලා කකුල කැපිලා කකුලට ගොඩක් අමාරු නැගිටින්න බැරිලු. පස්සෙ ඉතින් මම තනකොළ කැපීම කෙසේ වෙතත් එයා බලන්න ගිහිල්ලා එයාට පොඩි ආධාරයකුත් කරා. මොකද අපි වැඩ කරන කෙනෙක්නේ නේද? එහෙම දේවල් වෙනවා. අර ඒ තලේ ගැලවිලා ගිහිල්ලා වැදිලා සමහරලාට ගල් වැලි වගේ දේවල් ඇවිල්ලා ඇහැට වදින්න පුළුවන්. ඇහැට එහෙම වැදුනොත් එහෙම සමහරලාට රෝහල් ගත වෙන්න වෙනවා. හරිද? ඊළඟට මේක සත්‍ය කතාවක්. ඔය කොළඹ ඉඳලා හොඳ මේ දඩවත් ව්‍යාපාරිකයෙක්ගේ වත්තක් තිබුණ නුවර ප්‍රදේශයේ. තේරුණාද? දැන් මෙයා එයාගේ මෝටර් රථයේ නිවාඩු දවසක පොය දවසක මෝටර් රථයේ පදවගෙන ගියා වත්තට. මොකටද ගියේ? වත්තේ තියෙන දේවල් ඉතින් එයා එහෙම නිවාඩුවක් ආවම යනවා. ඒ කියන්නේ එක එක පුද්ගලයෝ තමන්ගේ නිවාඩුව ගත කරන ආකාරය වෙනස්. දැන් මටත් විවේකයක් ලැබුණාම මම චුට්ටක් ඈතට ගිහිල්ලා නිදහසේ පැය කීපයක් ගත කරන කාලය, ඒ කියන්නේ දවස් තියෙනවා. ඒ කියන්නේ මට මනස නිදහස් කරගන්න ඕන නම් මාත් එහෙම ගමනක් යනවා. ගිහිල්ලා නිදහසේ ඉඳලා ගස්කොළන් එක්ක ඉඳලා එනවා. ඒතර එයාත් එහෙම ගියා. එයා ගිහිල්ලා වත්තට ගියාම වත්තේ හිටිය මුරකරු ඊට පස්සේ එයා කිව්වා මේ මහත්තයා අපි කොහොඳයි මේ මහත්තයා මං ගෙදර ගියේ නැහැ මං පොඩ්ඩක් ගෙදර ගිහිල්ලා එන්නද කියලා. ඉතින් මෙයා කිව්වා ප්‍රශ්නයක් නැහැ අපි තමයි සිරිපාල කියලා. නා සිරිපාල ගෙදර ගිහිල්ලා එන්න මං හතරට වත්තෙන් යනවා හතරට කලින් එන්න කිව්වා. ඉතින් උදේ 9ට විතර මෙයා ගෙදර ගියේ. එයාගේ මුරකරුගේ ගෙවල් තියෙන කිලෝමීටර් 8ක් 10ක් විතර ඈතින්. එයා ඉතින් ගෙදර ගියා බස් එකට ගලා. දැන් මහත්තයා වත්තේ ඉන්නවා. මෙයා ඉතින් නිකන් ඉන්න ගම වත්තේ පිටියේ ඇවිදලා බලලා ඉතින් අය බලලා ඉන්න ගම තනකොළ කපන ට්‍රැක්ටර් එකක් තියෙනවා. තනකොළ කපන එකක්. ඉතින් එයාට තනකොළ කපන්නත් පුළුවන් ට්‍රැක්ටරේ. දැන් මටත් මමත් මගේ වත්තේ තනකොළ ටික මට කපා ගන්න පුළුවන්. මම මේ සිස්රෝමායකේ තනකොළ කපලා තියෙනවා. අර ඔය ඔක්කොම මං කරලා තියෙනවා. මේක තනකොළ කපන එක්ක නැතිනම් මං කපනවා. මොකද කරන්නේ ඉතින්? පොල් කඩන එක්ක නැතිනම් මට පොල් කඩන්න තමයි වෙන්නේ. නැද්ද? ඔව් ඉතින් පොලිටික් දැන් අපි ඒකේදර නෝනාද උයලා නැත්තම් මට මොකද කරන්නේ? උයාගෙන කන්න නෙවෙයි. බඩගිනින් ඉන්නේ. අන්න ඒ වගේ. දැන් එයාට තනකොළ කපන්න පුළුවන්. ඉතින් එයා කවුරුත් ඇත්තෙත් නෑ. පාළුවයි තනකොළත් ඇවිලා එයා අර ට්‍රැක්ටරේට නැගලා ඒකේ වාඩි වෙලා තනකොළ කපන්න පුළුවන්. එයා ඒකේ තනකොළ කප කපා ඉතින් වත්තේ ඇවිද්දා. දැන් මේ වත්තේ යනකොට වලගොඩල උඩින් යනකොට ඔයා කියන්නේ ට්‍රැක්ටරේ පෙරළුණා කියන්නේ. පෙරළුණාම අර තනකොළ කපන දැති කැපෙනවනේ. ඒ කොටස මෙයාගේ මේ ඇඟ උඩට වැටුණා. පෙරලිච්ච පාර. දැන් මෙයාගේ ඇඟේ මේ කෑලි වදිනවා. එයා මේක අල්ලලා නතර කරන්න හැදුවා. අල්ලලා නතර කරගන්න බැරුණා අන්තිමට අර වත්තේ මුරකරු ඉද වත්තර කවුරුත් එන්නේ නැහැ ලොකු වත්තක්. අර වත්තේ මුරකරු වෙනකොට මෙයා ඉතාම අසාධ්‍ය තත්ත්වයේ ඉන්න ඇඟ කැපිලා. එයාව කොළඹගෙන ආව හදිසි අනතුරු අංශයට එහෙදි මැරුණා. අධික ලෙස ලේ වාහනේ වෙලා අනතුර වෙලා තියෙන්නේ 11:00 12ට විතර. එයා මුරකරු වෙනකොට 4:00 විතර වෙලා ඊට පස්සේ නුවරට ගෙනැල්ලා නුවරින් කොළඹට ඇවිල්ලා ඔහොම එනකොට සිද්ධ වෙන දේවල් ඔක්කොම වෙලා අවසානේ මැරුණා. හොඳ ව්‍යාපාරිකයෙක් තමන්ගේ වත්තේ තනකොළ කපන මැෂින් එකට අතපය කැපිලා ඇඟ කැපිලා මැරුණා. ඒ නිසා මේ හැම තැනකම අනතුරක් තියෙනවා. ඔය යාන්ත්‍ර සූත්‍ර පාවිච්චි කරන හැම වෙලාවකම මතක තියාගන්න මේ තැන්වල අනතුරක් තියෙනවා කියන එක මතක තියාගන්න. ඊළඟට විදුලි උපකරණ වල අනිවාර්යයෙන්ම විදුලි සැර වැදීම තමයි තියෙන ලොකුම අනතුර. ඔයා කවදාවත් විදුලි උපකරණ අල්ලන්න යන්න එපා. ඒ වායේ විදුලි සැර වැදීම ඔයාට සිද්ධ වෙන්න පුළුවන් අනිවාර්යයෙන්ම. හරිද? එතකොට රේඩියෝ එක, ගුවන් මේ මොකද රූපවාහිනිය, වෙනත් උපකරණ, ෆ්‍රිජ් එක ඒවා අල්ලන්න යන්න එපා. ඒවයි ක්‍රියාත්මක වෙන සමහර කොටස් වලට විදුලිය කාන්දු වෙන්න පුළුවන්. විදුලි සැර වැදිලා මිනිස්සු මැරෙනවා. මේ ඊයේ පෙරේද ලංකාවේ හොඳ අනතුරක් වුණානේ විදුලි සැර වැදිලා. මොකද වුනේ? පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් මැරුණානේ නේද? එයාගේ වත්තේ විදුලි රැහැනකට අහුවෙලා නේද? ඉතින් මැරුවා. ඉතින් බලන්නකෝ එයා කොච්චර මේ කවුරු වුණත් මැරෙන්න පුළුවන්. එයාගේ වත්තේ පෝර දානකොට විදුලි රැහැනකට වැදිලා මැරුණා. හරිද? ඉතින් ඒ නිසා මේ අනතුරු කියන දේවල් වලින් අතපය අහිමි වීම,
අතපය තුවාලවීම් සමහර වෙලාවට මරණය පවා වෙන්න පුළුවන් කියන එක මතක තියාගන්න. මේක විභාගෙට නෙවෙයි, හැම වෙලාවෙම අනාරක්ෂිත ස්ථානයක්, අනාරක්ෂිත අවස්ථාවක්, අනාරක්ෂිත වාහනයක්, උපකරණයක් දකිනකොට මතක තියාගන්න තමන්ට අනතුරක් තියෙනවා කියන එක දැනගන්න. ඒ සමගින් ඔන්න අද දවසේ පරිසරයේ පාඩම අවසන් කරනවා.